සුබ දවසක්. අදත් සුපුරුදු පරිදි අමරණමෙත් සර්ව්ස් විශේෂ වෛද්‍ය channel එකේ අපි කතා කරලා තියෙනවා මේ cancer සම්බන්ධව. ඒ කියන්නේ පිළිකා සම්බන්ධව videos කීපයක්ම අපි කරලා තියෙනවා. සිරුරේ ඇති වුණ වැදගත් පිළිකා සම්බන්ධව. ඉතින් ඒ වගේම ඉතා වැදගත් පිළිකාවක් සම්බන්ධව තමයි අද කතා කරන්නේ. බහුලව අපි දකින තත්වයක් විශේෂයෙන්ම වැඩිපුර දකින්න ගැහැණු උදවියගේ පිරිමි උදවියටත් එන්න පුළුවන්. ඒ පිළිකාව මොකක්ද? ඒක තමයි පියයුරු පිළිකාව. අපි බලමු අද පියයුරු පිළිකාව සම්බන්ධයෙන් තොරතුරු ටිකක්. අද ලංකාවේ තියෙන පිළිකා වර්ග අතුරින් ඉතා වැදගත්ම බහුලවම දකින තත්වයක් තමයි මේ පියයුරු පිළිකාව කියන එක. මේක වැඩිපුරම දකින්නේ කාන්තාවන්ගේ. නමුත් පිරිමි පාර්ශවයටත් එන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම පියුරක පිළිකාවක් තියෙනවද කියලා කොහොමද අඳුරගන්නේ කියලා දැනගන්න එක වැදගත් වෙනවා. අපි බලමු මොනවද පියුරු පිළිකාවක මූලික රෝග ලක්ෂණ කියලා. ඉතින් මේ පියුරක් ගත්තාම ඒකට හැඩයක් තියෙනවා. පියුරු දෙකේ ප්‍රමාණයක් තියෙනවා. කාන්තාව ගත්තොත් කාන්තාවේ පියුරු දෙක සමහර අයගේ සමාන නැහැ, දෙපැත්ත වෙනස්. සමහරුන්ගේ දෙපැත්ත සමමිතිකයි, සමහරුන්ගේ සමමිතික නැහැ, අසමමිතිකයි. අසමමිතිකයෙන් එක පියවරක් උඩයි බොහෝ දුරට, එක පියවරක් ලොකුයි සමහර විට. නමුත් ඒකත් රෝගී තත්ත්වයක් නොවේ. නමුත් මේ පියවරක තියෙන හැඩය, එහෙම නැත්නම් ප්‍රමාණය වෙනස් වීමක් සිද්ධ වුණොත්, හිටපු ගම වෙනස් වීමක් සිද්ධ වුණොත් අන්න එතකොට සැලකිලිමත් වෙන්න ඕනේ මොකක් හරි ගැටලුවක්ද කියලා බලන්න. ඉතින් පියවරක අපි දකින හැඩයේ වෙනසක්, ප්‍රමාණයේ වෙනසක් සමහර විට පියවරු පිළිකාවක මූලික ලක්ෂණයක් විදිහට එන්න පුළුවන්. ඒ වගේම මේ පියුරක සමහර වෙලාවට අහු වෙන්න පුළුවන් මේ ගැටිත්තක්. එහෙම නැත්නම් ගෙඩියක් වගේ දෙයක් අහු වෙන්න පුළුවන්. සමහර විට එම தත්ත්වය අහු වෙනකොට ටිකක් ප්‍රමාද වෙලා තියෙන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. දැන් සමහර වෙලාවට පියුර ඇතුලේ ගැටිත්තක් ගෙඩියක් තිබ්බොත් එක පාරටම අදාළ කෙනාට අඳුරගන්න හම්බ වෙන්නේ නැහැ. ටිකක් පරක්කු වෙනවා. අඳුරගන්නකොට යම් ප්‍රමාණයකට විසාද වෙලා ඇත්ත වශයෙන්ම. පියුර යම් මට්ටමකට පියුර තුල ගෙඩිය විශාල වුණාට පස්සේ තමයි Tamanට දැනෙන්නේ ගෙඩියක් වගේ දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවටම වෙන්නේ මේ පියුරක් ස්වයං පරීක්ෂාව කියලා එකක් තියෙනවා කාන්තාවන්ට සිද්ධ කරගන්න කියලා බොහොම උපදෙස් ලබා දෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු එහෙම නැත්නම් පවුල් සෞඛ්‍ය සේවිකාව ඒ සුවනාරී සයන්වලින් කරන්නේ එක. එතකොට ඒ වගේ තැනකදී පියුරු පරීක්ෂාවක් කරනකොට එහෙම නැත්නම් තමන්ට ස්වයං පියුරු පරීක්ෂාවක් කරගන්න කියලා දුන්නොත් අන්න තමන්ට මේ ගෙඩිය අඳුරගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ලිංගික කටයුතු වලදී මේ පාර්ට්නර්ස් තමන්ගේ පාර්ට්නර්ට සහකරුවාට සමහර විට මේ පියුර අල්ලනකොට ඒ ගෙඩියක් වගේ දෙයක් මුලින්ම දැනෙන්න පුළුවන්. ඊට පස්සේ කියන්න පුළුවන් මෙතන අහු වෙනවා ගෙඩියක් වගේ, පොඩක් බලමු කියලා. එහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේම පියුරක මතුපිට සමේ වෙනසක් ඇති වුණොත් සමහර විට මේ හොඳට තියෙන පියුර එකපාරටම සමේ වෙනසක් එන්න පුළුවන්. සමහරට රත් පැහැ ගතියක් එන්න පුළුවන්. වර්ණය වෙනස් වුණා. සමහරට දුඹුරු පැහැ ගතියක්. සමහරට තුවාලයක් එන්න වගේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර සමේ පැහැය සමහර විට අර දොඩංගෙඩියක විදිහ එන්න පුළුවන්. දොඩංගෙඩිය කවුරුත් දන්නවා මතුපිට අර සිදුරු වගේ පේනවා. ඇදිලා වගේ තියෙන්නේ. එතකොට සම ඇදිලා ගිහිල්ලා අර මතුපිට පේනෝ අර දොඩංගෙඩියක වගේ සිදුරු සහිතව එහෙම පේන්නත් පුළුවන්. එහෙම නැත්නම් බොහෝ දුරට දැන් අපි දන්නවා මේ තනපුඩු ඉදිරියට නෙරලා තියෙන ගොඩක් අයගේ නිපල්ස්, ඒ කියන්නේ සමහර අයගේ මේ නිපල්ස් ඇතුළට ගිලිලා තියෙන්නේ, ඉන්වර්ටඩ් නිපල්ස් කියලා කියන්නේ. සමහරුන්ගේ පියවුරු දෙක ගත්තාම නිපල්ස් ඇතුළේ ගිලිලා තියෙන්නේ. ඒක මුල ඉඳන්ම තියෙනවා මේ විදිහට. සමහරට එකක් ගිලිලා තියෙන්නත් පුළුවන්. හැබැයි මේ හිටපු ගමන් හොඳට එළියට තිබිච්ච තන පුඩු මෙන්න ඇතුළට ගිලිලා. බොහෝ දුරට දෙකක් එකපාර ඇතුළට ගිලින්නේ නැහැ, දෙපැත්තම එකක් ඔන්න ඇතුළට ගිලිලා. අන්න එතකොට ඒක බැලිය යුතු තත්වයක්. මොකද නිපල් එක හොඳට ඉස්සරහට තිබුණා, දැන් ඇතුළට ගිලිලා තියෙන්නේ. අන්න එතකොට බලන්න ඕනේ පියුරු පිළිකාවක මූලික ආරම්භයක්ද කියලා. එහෙම නැත්නම් පියුරක පැහැ වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. සමහරට රතු පැහැයක් වගේ ඇති වෙලා එතන වේදනාවක් යක්කුමක් එන්න පුළුවන්. ඒකත් මූලික ලක්ෂණයක් විදිහට සමහරට දකින්න පුළුවන් පියුරු පිළිකාවක. ඒ වගේම සමහර උදවියිනෝ මේ පියුර ඉදිමිලා අර
අල්ල පුහම එබිල හිටිනවා. ඒ ඇඟිලි පාර එබෙනවා. අපි ඒක කියන්නේ පිටින් කියලා. පිටින් ඉදීම. ඒ කියන්නේ අර අල්ල පුහම එබිල හිටින ඉදීමුමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනේ බොහෝ දුරට මෙම තත්ත්ව ඇති වෙන්නේ යම් මට්ටමකට ඒ පියුරු පිළිකාව වර්ධනය වුණාට පස්සේ. ඉතින් බොහෝ පියුරු පිළිකා තියෙන්න පුළුවන් ඔය රෝග ලක්ෂණ නැතුව පියුර තුල. ඒව අඳුරගන්නේ පරීක්ෂණ මගින් අපි බලමු ඒක කොහොමද අඳුරගන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවෝ මේ තරුණ කාන්තාවන්ට මේ තරුණ ගැහැණු ළමයින්ට පාසල යන වයසේ ගත්තාම ඒ වගේ අයට පියුරු පිළිකා වල ප්‍රවණතාවය අඩුයි. කලාතුරකින් එන්න පුළුවන් බැරි නේ. නමුත් සාමාන්‍ය අවුරුදු 30න් පස්සේ 30 40 50 වගේ යනකොට තමයි මේ පියුරු පිළිකා වැඩිපුර ඇති වෙන්නේ. වැඩිපුර ඇති වෙන්නේ කාන්තාවට මුලින් සඳහන් කළා. පිරිමි උදවියටත් ඇති වෙන්න පුළුවන්. මෙතනදි සඳහන් කරන්න ඕනේ පිරිමි උදවියගේ ගැටිත්තක් ගෙඩියක් ඒ ලක්ෂණයක් આવොත් ඉක්මනට අල්ල ගන්න පුළුවන්. මොකද ගැහණු අයගේ වගේ නෙමේ පියුර කියලා කියන්නේ අත වශයෙන්ම මේ මේද තට්ටුවක් තියෙන මේදය වැඩිපුර තියෙන මේ ෆැට් ඒ ෆැට් එක තුල තමයි අර ශිරදර නාලිකා ශිරදර ග්‍රන්ථි කියන කිරි ග්‍රන්ථි කිරි එන නාල ගිලිලා තියෙන්නේ. ඉතින් පිරිමි උදවිය ගත්තාම මේ ෆැට් එක මේද තට්ටුව අඩුයි. ඒගොල්ලන්ගේ ඉක්මනට පේන යම් කිසි දෙයක් ඇති වුණොත් මට අඳුර ගන්න පුළුවන්. කාන්තාවගේ එහෙම නෙමෙයි අර ඇතුලේ ගිලිලා තියෙන නිසා ෆැට් එකේ සමහර විට පියුරු පිළිකාවක් ආවොත් එකපාරට අඳුර ගන්න බෑ. ඇතුලේ තිබ්බොත් යම් කාලයක් ගත වෙනවා අඳුර ගන්න. ඉතින් සාමාන්‍යයෙන් දක්වලා තියෙනවා මේ සෞඛ්‍ය වැද්‍ය නිලධාරී කාර්යාලවල මේ සුවනාරි සායන කියලා තියෙනවා. ඒක විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘහ ළමා සෞඛ්‍ය අංශයේ භාරව කටයුතු කරන අංශ මගින් තමයි සිද්ධ කරන්නේ. මේ කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා සහ පියුරු පිළිකා මුලින් අඳුර ගන්න. එහෙම නැත්නම් එන එක වලක්ව ගන්න තියෙන සායන සෝනාරි සායන. මේ සෝනාරි සායනෙට ගියාම මේ පියුරු පරීක්ෂාව සිද්ධ කරලා බලනවා. පියුරු අල්ලලා බලනවා. සැකසහිත දෙයක් තියෙනවා නම් වෛද්‍යවරයාට යොමු කරනවා. මුලින්ම බලන්නේ පෞරුෂ සෞඛ්‍ය සේවිකාව. එතකොට හෙද සොයුරිය. ඊට පස්සේ බලනවා සෞඛ්‍ය වැද්‍ය නිලධාරී. එහෙම බලලා ගැටලුවක් අඳුරගත්තොත් අන්න වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහලක සායන වෙත යොමු කරනවා. ඒ වගේම ගැබ්ගෙල පරීක්ෂාවක සිද්ධ කරනවා. ඒකට කරනවා පැප්ස්මිය කියලා එකක්, පැප් පරීක්ෂාව. කවුරුත් දන්නවා මේ වගේ දේවල් අද කරනවා කියලා. ඉතින් මේ කාන්තාව යම් කිසි වයසක් ආවට පස්සේ මේ සායන වලට යන්න ඕනේ. එහෙම නියම කරලා තියෙනවා. ඉතින් ගොඩක් මේ උදවිය මේ සායන වලට සහභාගී වෙනවා. මේ සෝනාරි සායන. එතකොට මේ සෝනාරි සායන සායනකට ගිහිල්ලා මේ වගේ පරීක්ෂාවක් කරගන්නකොට අන්න පියුරු පිළිකාවක් අඳුර ගන්නවා. මුලින් Tamanට තේරලා නැහැ. ඉතින් ඒක ඉතා වැදගත් මේ සායන ඇත්ත වශයෙන්ම මුල් අවස්ථාවේදී රෝගයක් අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එවැනි සායනවලදී කාන්තාවන්ට කියලා දෙනවා ස්වයං පියුරු පරීක්ෂාව Tamanටම පියුරු පරීක්ෂා කරගන්න කාලින් කාලෙට මොනවා ගැටිත්තක් Tamanට අහු වෙනවද කියලා බලන්න ඒක කියලා දෙනවා. එම ක්‍රමයත් අපි ස්වයං පියුරු පරීක්ෂාව වෙනම වීඩියෝ එකක් අපි යථාකාලදී කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ සායන කාලෙන් කාලට පැවැත්වෙනවා. ඒ පරීක්ෂණ සිද්ධ කරනවා. යම් කිසි කාල සීමාවකට පස්සේ නැවතත් ඇවිල්ලා පරීක්ෂා කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී සැකසහිත දෙයක් තිබුණොත් මම කිව්වා වෙනත් සායන වලට යොමු කරනවා. විශේෂයෙන්ම නාරිහා ප්‍රසව වෛද්‍යවරු එහෙම නැත්නම් ශල්‍ය වෛද්‍යවරු වෙත යොමු කරනවා. යොමු කළාට පස්සේ ඒගොල්ලෝ තමයි එතනින් එහාට පරීක්ෂණ සිද්ධ කරගෙන යන්නේ. එතකොට සැකසහිත දෙයක් තිබුණොත් මේක අඳුර ගන්න පුළුවන්. කොහොමද අඳුරගන්නේ? මේවට පරීක්ෂණ තියෙනවා. එකක් තමයි මූලික පරීක්ෂණයක් තමයි මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්. ඒ කියන්නේ සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණයක්. අපි කියනවා ටීවී කරලා බලනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරේ. අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන එක අපේ වීඩියෝ එක අපි විස්තර කරලා තියෙනවා. ඒ වගේම එතනින් එහාට යනවනම් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක ප්‍රශ්නයක් තියෙනවා හෝ නැතා හෝ සාමාන්‍ය අපි කියන්නේ අවුරුදු 35 සම්පූර්ණ වුණාම කාන්තාවක් විශේෂයෙන්ම මැමෝග්‍රෑම් කියන පරීක්ෂණයට යන්න කියලා. මේ මෙමෝග්‍රෑම් කියන පරීක්ෂණය ඉතා වැදගත් පරීක්ෂණයක්. මෙතෙන්දී පිළිකාවක් විශාල වෙන්න කලින් ඉතාම මුල් අවස්ථාවේ විශේෂයෙන්ම අවුරුදු 3-4කට කලින් අඳුර ගන්න පුළුවන් කැන්සර් එකක් හැදෙන්න ඔන්න මෙන්න තියෙන මට්ටමේ
වෙනස්කම් අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ මැමෝග්‍රෑම් පරීක්ෂාවක් සිදු කරලා බලනෝ සමහර විට මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකත් එක්ක. එතනින් එහාට යමුෂ ගෙඩියක් හරි සැකසහිත දෙයක් අඳුර ගත්තොත් මොකද්ද සිද්ධ කරන්නේ? එක්කෝ අර ඉන්දි කට්ටක් යවල FNAC පරීක්ෂණය, ෆයින් නීඩල් ඇස්පිරේෂන් සයිටොලොජි, එකත් අපි අපේ වීඩියෝස් වල විස්තර කරලා තියෙනවා. එහෙම නැත්නම් බයොප්සි එකක් අදාළ ස්ථානයේ කොටසක් අරගන්න අරගෙන පරීක්ෂා කරන. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් පියවර ඉවත් කරලා මේ පිළිකාවක් කියලා තහවුරු වුණොත් ඒ සම්පූර්ණ පියවර පරීක්ෂා කරලා මොන අවස්ථාවේද තියෙන්නේ, මොන ස්ටේජ් එකේද ලෙඩා ඉන්නේ, ඒ පිළිකාවේ මොන අවධියේදී ඉන්නේ කියලා පරීක්ෂා කරලා බලනවා. බලලා ඉවර වෙලා අදාළ ප්‍රතිකාර වලට යොමු කරනවා. ඉතින් පියවරු පිළිකාවක් එන්න පුළුවන් අවදානම් සාධක මොනවද කියලා බැලුවොත් එකටම කියන්න පුළුවන් මේ කාන්තාවක් වීම. කාන්තාවට එනවා වැඩි සඳහන් කළා. ඒ වගේම සමහර කාන්තාවෝ ඉන්නවා, විශේෂයෙන්ම මේ තරුණ ගැහැණු ළමයි මේ අඩු වයසෙන් වැඩි වියට පැමිණුණොත්, ඒ කියන්නේ ලොකු ළමයෙක් වුණොත් ඉක්මනින් අඩු වයසෙන්, අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 11 12 13 වගේ වෙනකොට ලොකු ළමයෙක් වීම. නමුත් අවුරුදු 7 8 9 අන්නේ වගේ අඩු වයසෙන් සිද්ධ වුණොත් ඒක අවදානම් සාධකයක් පසුකාලීනව පියවරු පිළිකාවක් එන්න. ඒ වගේම තමයි කාන්තාවන්ගේ මේ ඔසප් චක්‍රය සුද්ධ වීම ගොඩාක් පහ වෙලා නැවතුනොත්, ඒ කියන්නේ කාලයක් ගත වෙලා ගොඩාක් පහ වුණොත් අන්න ඒකත් අවදානම් සාධකයක් කියලා ගන්නවා. ඒ වගේම කිරි නොදීපු මවක් එක වැදගත් වෙනවා. දරුවන් නොලබපු මවක් බොහෝ දුරට, කිරි නොදීපු මවක් බොහෝ දුරට වැඩි අවදානමක් දරනවා මේ පියුරු පිළිකාවක් එන්න. ඒ වගේම සමහර ළමයි ඉන්නෝ, තරුණ ගැහණු ළමයි ඉන්නෝ මේ පියුරු වල ප්‍රශ්න මුල් අවස්ථාවේ ඉඳලා පියුරු ගැටලු ඇති වෙලා තියෙනවා. සමහර වෙලාවට මේ පියුරු වල පිළිකාවක් නොවන ගැටිති මුලදී ඇති වෙනවා. ඇති වෙලා පසු කාලීනව අන්න පිළිකාවක් බවට පත් වෙන්න පුළුවන්, පිළිකාමේ තත්වයක් එන්න පුළුවන්. එවැනි අයට වැඩිපුර ඉඩකඩක් තියෙනවා පියුරු පිළිකාවක් එන්න. ඒ වගේම කාන්තාවක් ගොඩක් පහු වෙලා විවාහ වෙලා පසු බොහෝ දුරට පළමු ළමයා ගොඩක් වයසට ගිහින් ලැබුණොත් ඒකත් අවදානම් සාධකයක් කියලා කියන්නේ. ඒ වගේම තරබාරුභාවය, ඇල්කොහොල් පාවිච්චිය, ඒවත් අවදානම් සාධක විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම ඉතා වැදගත් තවත් කාරණාවක් තියෙනවා. ඒක තමයි පවුල් ඉතිහාසයක් තියෙනවා. තමන්ගේ පවුලේ මවට, මවගේ සහෝදර සහෝදරියන්ට, මවගේ මවට අන්න පියුරු පිළිකාවක් තිබිලා තිබ්බොත් වැඩිපුර ඉඩකඩක් තියෙනවා පසු කාලීනව මේ දුවරුන්ට, එහෙම නැත්නම් දුවගේ ළමයින්ට, ගැහණු ළමයින්ට එන්න පිළිකාවක්. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා මේ වැඩිපුර මේ කිරණ වලට, හානිකර කිරණ වලට නිරාවරණය වීම. අපි කියමු X-ray කියලා. X-ray විතරක් නොවේ, තවත් හානිකර කිරණ වර්ග ගොඩක් තියෙනවා. මේ රේඩියේෂන් කියලා කියන්නේ අත වශයෙන්ම විශේෂයෙන්ම දැන් ලංකාව වගේ රටවල වල නිව්ක්ලියර් ටෙක්නොලොජි, ඒ කියන්නේ නෂ්ටික තාක්ෂණය භාවිත කරන දේවල් අඩුයි අත වශයෙන්ම. සමහර රටවල තියෙනවා එවැනි දේවල් පරිහරණය කරන උදවිය ඉන්නවා වැඩිපුර. එවැනි තැන්වල වැඩ කරනවා, නෂ්ටික බලාගාරවල වැඩ කරනවා එවැනි අය රේඩියේෂන් වලට නිරාවරණය වෙනවා. දැන් අපේ රටේ ගත්තොත් ගොඩක් වෙලාවට මේ තාක්ෂණික නිලධාරීන් මේ පිළිකාවලට බේත් කරන කිරණ අල්ලන මේ සමහර විට රෝහලේ අංශ තියෙනවා, විකිරණ ප්‍රතිකාරය ලබා දෙන. බලමු මහරගම වගේ රෝහලක් ගත්තොත් අර විකිරණ ප්‍රතිකාරය ලබා දෙන අංශවල වැඩ කරන උදවිය, ඒ අයට වැඩිපුර අවදානමක් තියෙනවා මේ කිරණවලට නිරාවරණය වීමට. ඒ වගේම X-ray ගන්න තැන්වල සාමාන්‍ය රෝහල්වල වුණත් X-ray වලට නිරාවරණය වීම, X-ray වලට නිරාවරණය වීම ලොකුවට දක්වලා නැහැ අත වශයෙන්ම පිළිකාවක් එනවාම කියලා. නමුත් හැබැයි ඕනවට වැඩිය හානිකර මට්ටමකට ගියොත් එන්න පුළුවන් කියලා කියනවා. විශේෂයෙන්ම අර න්‍යෂ්ටික නිව්ක්ලියර් එනර්ජි සඳහා උපකරණ තියෙන තැම්වල ඉන්න අයට තමයි වැඩිපුර අවදානමක් තියෙන්නේ. බොහෝ දුරට ඔය දියුණු රටවල වල තමයි වැඩිපුර අපි දකින්නේ වෙනි නිරාවරණය වීම. ඒ වගේම දැන් ඔය ඔසප් චක්‍රය නැවතුණාට පස්සේ අපි දන්නවා බොහෝ කාන්තාවන්ට ගැටළු රාශියක් ඇති වෙනවා. අපි කියනවා ඒකට පෝස්ට් මෙනෝපෝසල් සින්ඩ්‍රෝම් එකක් කියනවා කියලා. කියන්නේ ඔසප් චක්‍රය නැවතුණාම රෝග ලක්ෂණ ගණනාවක් එනවා, රූපය වෙනස් වෙන, ඉක්මනින් මහලු බවට පත් වෙනවා, හැම රැලි වැටෙනවා. ඉතින් එවැනි දේවල් වළක්වා ගන්න
kino pratikarame deyak api kino ekata HRT hormone replacement therapy kiyala ekak post menopausal hormonal replacement therapy ඉතින් මෙතෙන්දිත් පාවිච්චි කරන යම් hormones වර්ග නිසා පියුරු පිළිකාව කෙන්ද තියෙන ඉඩකඩ වැඩි ඉතින් පියුරු පිළිකාව ගත්තහම දැන් සඳහන් කළා රෝග ලක්ෂණ ඒ වගේම කැති වෙන්න තියෙන හේතු. එතකොට පියුරු පිළිකාව කොහොමද පියුර තුල ඇති වෙන්නේ කියලා බැලුවොත් විශේෂයෙන්ම පියුරත් තුල තියෙනවා මම දැන් කලින් සඳහන් කළා මේද මේද තට්ටුව තියෙනවා ෆැට් එක. ඒ වගේම ඒක ඇතුලේ තියෙනවා ශිරදර නාලිකා කිරි ගෙනියන නාල. ඒ කිරි නාල අන්තිමට යන්නේ ශිරදර ග්‍රන්ථි වලට. ඒ කිරි හැදෙන ග්‍රන්ථි වලට. එතකොට මේ නාල වලින් පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒක වෙනස්. ඒ වගේම අර කිරි ග්‍රන්ථි වලින් ඇති වෙන්න පුළුවන්. ඒක වෙනස්. එතකොට ඒ තැන් දෙකේ ඇති වෙන පිළිකා තත්ත්ව දෙකක් ඇත වශයෙන්ම එකම පිළිකාව නොවේ. දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ඕවා කතා කරන්නේ පියුරු පිළිකාව කියලා තමයි කියන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම පියුරක අර නාල වලින් එන පිළිකාව වෙනස්, කිරි ග්‍රන්ථි වල එන පිළිකාව වෙනස්. ඒ වගේම මේ දෙක ඇරුණාම පියුර තුල තියෙන වෙනත් සෛල කොටාසියකින් තව වෙනත් ජාතියක පිළිකාවක් උනත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා වෙන් කරගන්නේ ඇත වශයෙන්ම මොන පිළිකාවක්ද කියන එක මේක පිළිකාව කඳුරගත්තට පස්සේ මේක පටක පරීක්ෂණයක් හිස්ට්‍රොලොජි පරීක්ෂණයක් මේ ගැන අපි සඳහන් කරලා දෙනවා අපේ වෙනත් වීඩියෝස් වල මේ පටක වார்த்தාවක් ලබා දෙනවා මේ ශල්‍ය කර්මයක් කළාට පස්සේ එතෙන්දි මේ පියුර මොන අවධියේද තියෙන්නේ මොන ස්ටේජ් එකේද තියෙන්නේ කියලා සඳහන් කරනවා ඒ වගේම මොන වර්ගයේ පිළිකාවක්ද කොතනින්ද මේක පටන් අරන් තියෙන්නේ කියලා සඳහන් කරලා දෙනවා ඉතින් ඒක රෝගයට බෙහෙත් කරන්න ඉතාමත්ම ඉවහල් වෙනවා නිකම්ම පිළිකාවක් අඳුරගෙන නිකම්ම බෙහෙත් කරනවා නොවේ ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ජනතාව ඒවා දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ පියුරු පිළිකාවක් තිබ්බා ඒකට බෙහෙත් කරනවා කියලා. නමුත් ඒ වර්ගය අනුව ඒ ඇවිල්ලා තියෙන පිළිකාව කොතනින්ද ඇවිල්ලා තියෙන්නේ මොන ස්ටේජ් එකේද තියෙන්නේ කියලා අන්න ඒ මත තමයි ප්‍රතිකාර තීරණය වෙන්නේ. ඉතින් පිළිකාවට බෙහෙත් කරන වෛද්‍යවරුන්ට කියන්නේ ඔන්කොලොජිස්ට්ලා. ඔන්කොලොජිස්ට්ලා කියලා තමයි කියන්නේ. එතකොට ඒගොල්ලෝ අර දෙන පටක වார்த்தාව අනුව තමයි බෙහෙත් කරන්නේ. ඉතින් ඉතාමත් වැදගත් අර පටක වார்த்தාව. මොකද පියුරු පිළිකාවක් ඇති වුනහම ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේක පියුරට විතරයිද සීමා වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පියුරෙන් එළියට ගිහිල්ලාද? සිරුරට ගිහිල්ලාද? සිරුරේ වෙනත් ස්ථානවලට ගිහිල්ලාද කියලා බලන්න ඕනේ. ඉතින් පියුරු පිළිකාවක් ගත්තාම බොහෝ දුරටම සිරුර පුරාම පැතිරෙන්න පුළුවන්. ඒක තමයි ලොකුම අවදානම. එහෙම පැතිරුණාට පස්සේ වෙනත් තැන්වල පිළිකා හට ගන්නවා. ඉතින් පියුරු පිළිකාවට හරියට බෙහෙත් නොකළොත් මුලදී අඳුරගත්තේ නැත්නම් ගොඩක් පරක්කු වෙලා අඳුරගත්තොත් ඒ වෙනකොට සිරුර පුරාම මේක විහිදිලා ඉවරයි. එතකොට පියුරු පිළිකාව පියුරට බෙහෙත් කළාට හරියන්නේ නැහැ. ශල්‍ය කර්මයෙන් පියුර ඉවත් කළයි කියලා හරියන්නේත් නැහැ. මොකද සිරුරට පැතිරලා ඉවරයි. ඉතින් ඒක නිසා ඒක ඉතා වැදගත් වෙනවා. දැන් පියුරු පිළිකාවට බෙහෙත් කළාට පස්සේ බෙහෙත් කරනවා කියන්නේ ශල්‍ය කර්මයක් කරලා අයින් කළාට පස්සේ ඒකට තවත් යම් යම් ප්‍රතිකාර වර්ග තියෙන එකක් තමයි විකිරණ ප්‍රතිකාරය රේඩියේෂන් තෙරපි. ඒ වගේම අර කීමෝතෙරපි කියලා කියන්නේ විදින ඉන්ජෙක්ෂන්ස් වර්ග තියෙනවා පිළිකා සෛල වෙන කොහේ හරි ගිහිල්ලා තිබ්බොත් ඒ ටිකත් විනාශ කරන්න. ඉතින් අපි දන්නවා පිළිකාවක් ඇති වුණාම ක්‍රම කීපයක් තියෙනවා ප්‍රතිකාර කරන. එකක් තමයි ශල්‍ය කර්මිකින් ඉවත් කරන එක. ඊළඟට බෙහෙත් ලබා දෙන එක විශේෂම ඉන්ජෙක්ෂන්ස් වර්ගවලින්. ඒ වගේම විකිරණ ප්‍රතිකාරය ඔය තුනම එකොයි තුනෙන් දෙකක් එකොයි තුනෙන් එකක් ඔය විදිහට තමයි පිළිකාවට බෙහෙත් කරන්නේ. ඉතින් බොහෝ දුරටම පියුරු පිළිකාවට මේ ක්‍රම තුනම සම්බන්ධ කරනවා සම්බන්ධ කරලා තමයි බෙහෙත් කරන්නේ අදාළ වෛද්‍යවරු. ඉතින් ඕලන්න පැහැදිලි මේ පියුරු පිළිකාව කියන එක ටිකක් දිග කතාවක් ඇත වශයෙන්ම මේක විස්තර කරන ගොඩක් ලොකු වෙලාවක් යනවා. ඉතින් අපි පියුරු පිළිකාවක් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් කරනවා නම් මම හිතන්නේ ගොඩක් හොඳයි නැත්තම් ගොඩක් කාල වේලාවක් යනවා. අද මේ පියුරු පිළිකාව සම්බන්ධයෙන් අද කරපු වීඩියෝ එකේ අර සාමාන්‍ය අවබෝධයක් තමයි ලබා දෙන්න උත්සාහ කළේ අත වශයෙන්ම පියුරු පිළිකාවක් අඳුරගන්නේ කොහොමද කියන එක. ඒකේ ප්‍රතිකාරමය වශයෙන් ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට. අපි එක වෙනත් වීඩියෝ එකකින් කර අහන්න බලමු. ඉතින් අදත් මම සමුගන්න අමරණා මෙඩ් සර්විස් විශේෂ වෛද්‍ය විද්‍යා චැනල් එකෙන් අපි නැවත මුණ ගැසෙමු අලුත් දවසක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.